අපිටක තියෙනවා මහ පුදුමාකාර අවියක්. ඒ අවිය මම 1988 පාවිච්චි කරා. මම dance කෙනෙක් විදිහට, නැටුම් ශිල්පියෙක් විදිහට, ballet dance කෙනෙක්, jazz dance කෙනෙක් විදිහට පුහුණු වෙමින් ඉන්නකොට ලංකාවේ පැවැත්තුණා dance championship එක. විදේශීය judge කරන අය තමයි ආවේ මේ championship එකට. තරුපහේ හෝටල් එකක තිබුණා. ඉදිරිපත් වුණාට පස්සේ තමයි තේරුනේ මේකට ඇඳුම් මහන්න ඕනේ වියදම් කරන්න ඕනේ අපිට කන්න බොන්න විදියක් තිබුණා මගේ යාළුවෙක් තමයි අපිට ටිකක් කෑම දීම් ටිකක් දුන්නේ මේ ශක්තිය ඊට පස්සේ කොහොම හරි ඇඳුමක් විදියට අපි ඇඳේ කොස්චියුම් එකක් විදියට අර ලේඩිස්ලා අඳින ස්ටොකින් එක සිනිඳු ඇඳුමක් ඒක ඇඳලා ඊට පස්සේ පිටකුරුළු ගිහිල්ලා වෙදි කෑලි ඔතලා මේ යනලා මේ කකුලේ අතේ ඔතලා සාමාන්‍ය කොස්චියුම් එකක් අපි හදාගත්තා හැබැයි නිර්මාණශීලී කොහොම හරි මම මගේ පාට් ටයිම් dance කරා අවසානයේ පුදුමාකාර දෙයක් වුණා තරපයි හෝටලේ අපි නැග්ගට පස්සේ ස්ටේජ් එකට ඉස්සල්ලාම ප්‍රථම වතාවට ඔක්කොම හිටේ ඉනවා ලොකු ඉනවා කියන උශාලා අපිට මන් තාම මතකදී අවසානයේදී අපි පාවිච්චි කරපු අවිය නිසා කොහොම හරි අපි චැම්පියන්ෂිප් එක දිනා අපි ඩක්ටර් ඩම් චැම්පියන්ෂිප් එක දිනා ඉතාලි තිබිච්ච වර්ල්ඩ් චැම්පියන්ෂිප් එකට යන සිලෙක්ට් වුණා තේරු මොකද අපි පාවිච්චි කරපු අපි ද අයිලන්ඩ් පොත් පකට දීපු සම්මුඛ සාකච්ඡාවේ තියෙනවා මම පසුවයි ඒක දැක්කේ මම කියලා තියෙනවා we must win අපි හැම තිස්සෙම පාවිච්චි කරා වචනයක් we must win අපි දිනන්න ඕනේ ඒ නිසා තමන්ගේ ජයග්‍රහණය වෙත යන්න ඔබට තිබෙන ලොකුම ආවිය බල සම්පන්නම ආවිය තමයි ඔබේ මනසේ තිබෙන මහ පුදුමාකාර බලය ඔබ ඒ ඉලක්කය වෙත යනකොට ඒක අල්ලගෙන ඉන්න Waterproof.